සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0776 317 5 778 0776 317 5 778 සැප්තැම්බර් මාසේ 20 වැනි සිකුරාදා ඉතාමත් ලිංගතුව ආදරෙන් යුතුව ඔබේ හදවතට නිවසට සෙත් FM 103.1 මග රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි අහලා තියෙනවා Be like a rose කියලා කියනවා. ඔබත් රෝස මලක් වගේ වෙන්නට කියලා ආරාධනා කරනවා. ඉතින් ඇයි මේ අපිට රෝස මලක් වෙන්නට කියලා කියන්නේ? රෝස මලේ ස්වභාවය තමයි It is soft and strong. ඇයි soft කියලා කියන්නේ? ඒ petals වල ඒ පෙතිවල තියෙන ලස්සන ස්වභාවය ස්පර්ශය හරිම ආසයි ස්පර්ශ කරන්නට. ඒ අපේ ඇඟිලි තුඩු වලට දැනෙන ස්පර්ශය හරිම සනීපයි. ඒ වගේම තමයි strong කියලා කියන්නේ ඇයි? ශක්තිමත් කියලා කියන්නේ බලවත් කියලා කියන්නේ කටු ටික දරාගෙන ඉන්නට පුළුවන් හැකියාව. ඉතින් ඒ මලේ තියෙන සුන්දරත්වය මේ දෙකම එකතු වෙලා තමයි අපිට ලෝකයට දෙන්නේ. මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝම ගාවත් මෙන්න මේ ස්වභාවය. මොකද අපි we have to be strong people. අපිට අපි බලවන්ත වෙන්න ඕනේ, අපි ශක්තිමත් වෙන්න ඕනේ. මොකද ඉවසීම කියන එක දරා ගන්නට බෑ ශක්තිමත්කමක් නැත්තම්. අපි ගාව බලයක් නැත්තම්, ස්වපාලනයක් නැත්තම් ඉතින් ගොඩක් දේවල් දරා ගන්නට ඉවස ගන්නට තියෙනවා. ඉතින් ඒක නිසා අපිත් අර ඒ තියෙන නටුවේ කටුව කියලා කියන ඒ ස්වභාවය මං කියන්නේ අනිත් අය රිද්දන භාවයෙන් මේ අපිව ආරක්ෂා කරගන්න පුළුවන් ස්වභාවයක් strong. මෙන්න මේ ස්වභාවය තියෙන ටෝනි ගමම්ම අනිත් අය හරිම ආසයි සුව පහසුව දැනෙන ආකාරයේ චරිතවත් බවක් මා තුළ තියෙනවා නම්. ඉතින් ඒක නිසා ඒ soft කියන skill එක ඒකත් අපි දියුණු කරගත යුතුමයි. එහෙනම් එවැනි ලස්සන ස්වභාවයක් ඔබ මා තුළ ජනිත වෙන්නට කියලා අද දවසේ අපි එක එක්කෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඒ සඳහා ජයම ජය. රදින් අපිත් එක්ක ආයුබෝවන් සෙත්.